පොදුවේ ගත්තාම මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නරකයි කියන. ක්‍රියාත්මක කරන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අවශ්‍ය කරන්නේ මූලික මුලින්ම එන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඇමතිකම් බාර ගන්න ඕනේ. ඇමතිකම් බාර අරගෙන ඒක ක්‍රියාත්මක ඒ මුලින් අත්දැකීම් ලබා ගන්න. පාර්ට මේක බාර දුන්නොත් එහෙම මම තීරිය විශ්වවිද්‍යාල කෙනෙක් මම තීරිය දන්නවා කියලා වෙලා දැන් ওই මහාචාර්ය ටික සෙට් එකක් ඉන්නවනේ ඔගේ. මහාචාර්ය සෙට් එක කියලා කියන්නේ ලෝක බුරුකාරයෝ. මේ වැඩේදී. මොකද හේතුව මහාචාර්යවරු විශ්වවිද්‍යාලයේ දේශපාලනය කරේ නැහැ. අති බහුතරය. තමන්ගේ පොත විතරක් පාඩම් කර කර ඉඳලි වෙලා විභාග පාස් කරන පොතේ ගුරු ආදී විදියට මහාචාර්ය පට්ටම අරගෙන උගන්වන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒකේද. නමුත් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් හදන්න ඒගොල්ලන්ට බැහැ. ක්‍රියාත්මක කරන ක්‍රමවේද කියන ඊට වඩා වෙනස් දැන් මහ පොළොව ගැනත් අවබෝධයක් තියෙනවා අධ්‍යාපනයක් තියෙනවා. දෙකේම සම්මිශ්‍රණයක් තියෙනවා. න්‍යාය හා විහාරය පිළිබඳ දැනුම තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ 90ක් ඉන්නේ අර න්‍යායවාදී. ඒ න්‍යායවාදීන්ගේ දැනුම අවශ්‍යයි ඒක පෙරලා වෙනස් කරලා ගන්නවා නම් මේක එකපාරට ක්‍රියාත්මකව ජනතා විමුක්ති සහෝදරුව ටික රට නැවත කඩාවැටෙනවා. රජින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනප්‍රිය කතා පාලි ස්ටේජ් එක තුල කිව්වේ නැති වුණාට අවශ්‍ය දේවල් හොඳට අවබෝධ කරගෙන විනිශ්චය කළ ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විතර ගත්තොත් එහෙම සමෘද්ධිය මේකේ තියෙන්නේ 15 දහස් දෙනවා කියලා. ඒත් අනුර කුමාරගේ තියෙනවා 10 දහස් දෙනවා කියලා. සජිත් කියනවා 20 දහස් දෙනවා කියලා. මේ 20 දහස් දෙන්නේ කොහොමද කොච්චරකට දෙනවද? මොකද්ද මේ සල්ලි දීලා මේ කරන්නේ කොහොමද? දැන් අපේ ප්ලෑන් එකේ තියෙනවා 15000 දීලි වෙලා සදාකාලික වහලු හදන්නේ අපි. ඉස්සර සමෘද්ධිය හදුවා. සදාකාලික අපි අනිවාර්ය පෙන්ෂන් ක්‍රමය ගේනවා. අනිවාර්ය පෙන්ෂන් ක්‍රමය ගේනවාට පස්සේ අවුරුදු 20කට පස්සේ කෙටි කාලින, මැද කාලින, දීර්ඝ කාලින කියලා සැලසුම් තුනක් වෙනවානේ. අවුරුදු 60න් පස්සේ ඉදිරි අනාගතය දිනාට මේ ප්‍රශ්නේ ඉවරයි.